සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්ඩතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන් සේවිසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසන තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන් පත්කරගැනීම සඳහා මහානුභාව සම්පන්න සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් ඔබසිරු දෙනාටම හේතු වාසනා වීවා කල ප්‍රාර්ථනා කරනවා ඉනතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පන කළේ ධම්ම පද පාලයේ සඳහන් වන උතුම් ගාතාරත්නයන් දෙකක්. මලිත්‍යයා දුච්චරිතං මච්චේරං දදතුූ මළං මලාවේ පාපකාධම්මා අස්මිං ලෝකී පරම්හිචච තතෝ මලා මළ තරං අභිජ්්‍යා පරමං මල ඒ තන් මලන් පහන්තුවානය නම් මලාහෝත භික්ක වූ අපි බුදුරජාණන් වහන්සේ මේ ගාථරතනයක් දේශනා කොට වදාලි නිතර නිතර බුද්ධ උපස්ථානයට පැමිණිච්ච තරුණ උපාසක මහත්ම කරමුණු කරගෙන උපාසක මහත්මයා සෑහෙන කාලයක් බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා බොහෝම ශ්‍රද්ධාවන් උපස්ථාන කළා වත් පෙලි වෙත් කළා එති මෙහෙම කාලයක් ගෙවෙනකොට මේ උපාසක මහත්මයා නෑවිල්ල හිටිය කාලයක් තිස්සේ මාවනය නැවත වතාවක් බුද්ධ පස්ථානයට ඔහු ආයෙත් එන්ඩ පටන්ගත්තා එ දෙවනිවතාව එනකොට අපේ බුදුරජාණන් වහන්සේ ඇහුවා පහුගිය කාලි පුරාම ආවෙනෙත්තිේ ඇයි කියලා එතකොට ඔහු සඳහන්කරපු කාරණාව තමයි ස්වාමීණි භාගිතුන් වහන්සේ මම විවාහවුනා ස්වාමීනි මගේ බිරිද අනාචාරය ඇවිදන්ට පුරදුවිච්ච කෙනෙක් ඇයි විවාහ වුණට පස්සෙත් ඇගේ පුරුදු එහෙම්මම තියෙනවා එති මට නෑදෑයන්ට සහෝදර පිරිසට අසල් වැසියන්ට ගම්වැසියන්ට මූන දෙන්න මහත් ලැජ්ජාවක් ඇති වුණා. ඒනිසා ස්වාමිණි මම කොහෙවත් නොයා හිටිල කියල භාගිතුන් වහසට සඳන් කරහම බුදුරජාණන් වහන්සේ තරුණයා ගෙහිත හදන්ඩ සස්සර හැටි අවබෝධ කරවලා දෙන්ඩ මේ සංසාරෙන් මිදිය යුතු මයි කියන කාරණාව වඔහුට පසක් කරවන්ඩ අතීත කතාවක් ගෙනහැර දැක්කුවා ඒ අතීත කතාව පිනතන සඳහන් වෙන්න ජාතක පාලලි අනභිරති ජාතකයේ මේ ජාතක කතාාව කාරණාව බොහොම කෙටියෙන් සිහිපත් කළුත් දිසාපාමොක් කියන ආචාරිවරයා ළඟ අතවැසි පුරුෂයෙක් ආචාර්වරයට ඇපපු පස්ථාන කරමින් බොහෝදේ ආචාරිවරයගින් දැන ගැෙන ගනිමින් කටයුතු කළා එක දවසත් ආචාරිවරයගෙන් අවසර ඉල්ලගන ගමට ගෙදරට පිටත් වෙලා ගේපු ඔහු නැවත කාලයක් නැවිල්න්න හිටිය. පස්සේ කාලේ ආයසරයක් ආචාරිතුම හොයාගෙන ආාව. ආවට පස්සේ ආචාරිතුමා අහනවා ඔබ පහුගිය කාලි පුරාම ආවනැත්තියයි කියලා පිනතින ඔහුත් දුන්න පිළිතුර තමයි අර තරුණය බුදුරජාණන් වහන්සසිර දුන්න පිළිතුර. ආචාරිතුමන මම විවාහ වුණා නමුත් මම විවාහවෙච්ච කාන්තාව අනාචාරයට එබෙහි වෙච්චි කෙනෙක් ඉදින් ඇගේ ඒ තුරතුරු ගෙදරාය අසල් වැසියු ගමේ අයි දැනගත්ත හම මට ඒ අයට මූුණදීල ගමට රටට බැහැල වැඩක් කරන්න දුම ලැජ්ජාවක් ඇතිවුුණ. ඒනිසා මම කොහෙවත් යන්න ඇතුව ගෙදරටම වෙලා හිටිය. කියන කාරණාව මතක් කර හම දිසාපාමක් ආචාර්වරයා ඔහුට මෙන්න මෙහෙම සඳහන් කළා මේ ලෝකයේ හැමෝටම සරුව සාධහරණ වස්තු ගණනාවක් තියෙනවා. ඒ අතර එක වස්තුවක් තමයි නාන තොටුපොලේ නාන තොටුපල හැමෝටම සාධරණයි එක අපි පින්නතුන් දන්නවනනි රජ්ජිරුවත් නානෝ මැති අඇමතිවරු ප්‍රභූරුත් නානෝ සාමාන්‍ය ගම් මෙසියුත් නානෝ කුලවත් කුල හිීන හැමෝම මෙ තොටුපොලින් නානවාඉති නාන තොටුපොල හැමෝටම පොදු තෙනක් ඒ තමයි හැමෝටම පොදු පලවිනි තැන ඒ වගේම තැනක් තමයි මහපාරය දෙ මහපාරත් කාටවත් අහනන් කරන්න බෑනි මිනිස්සුන්ගේ ඉඳලා තිරිසං සත්තු පවා මහපාරී ගමන් කරනවා ඒකත් හැමෝටම සාධාරණයි තවත් තැනක් තමයි පානාගාරය සුරාසල සුරාසල තැමෝටම පොදයි ඕනම කෙනෙක් මුදල් දීල මද්‍රවවේ ඉල්ලනවනම් මුදල්ගෙව්පු ඕනම කෙනෙකුට මද්‍රව්‍ය ලැබිනාවා හතරවිනි කාරණාව තමයි සභාසාාලාව එකන මහජනතාව රැස්වෙන පොදු තැන සභාසාාලාව එතත් හැම කෙනෙකුටම සාධාරණයි පස්සනි කාරණාව තමයි ඉස්ත්‍රිය ඉස්ත්‍රියත් මේලෝකෙ හැමෝටම පොදවිච්ච සරුව සාධරණ වස්තුවක් කියන කාරණාව දක්වලා දිසාපාමොක් ආචාර්වරය මෙ තරුණයාට අවවාද කලා අවාදේ ඔහු හොඳයින් තේරුන් ගත්තා. එදාගෙන් පස්ස නැවත තමන්ගේ ගෙදර ගිහිල්ල බිරිඳත් එක්ක ආය කවදාවත් මේ කාරණාව සම්බන්ධයෙන් රන්්ඩු සරුවල් ඇතිකර ගත්තෙ නෑ. හැබැයිතින් කාලයක් ගෙවිල යනකොට ඔහු බිරිඳ කල්පනා කලා වෙන ද හැමදාම මගිත් එක් රඩුවට පැටලෙන මේ මනුස්සයා මේ දවස්වල ඇයි බොහොම නිහන්ඩ හු තමන්ගේ පාඩුවේ තමන්ගේ කටයුත්තක් කරගන නිශ්ශප්දව ඉන්නවා මොකද මේ වෙනසට හේතුව කියලා ඇයට දැනගණ්ඩ ලැබුණා තමන්ගේ තතු දෙසාපාමක් ආචාර්යවරයත්ත එක ඔහු කියලා ආචාර්වරයා කාන්තාවන්ගේ ස්වභාවේ පැහැදිලි කරලා දීලා මොහුට අවවාද කරලා දැන් එහෙනම් මම ගැන ආචාරිතුමත් දන්නව කියලා ඇයට මහාළුකු ලැජ්ජාවක් තමන් ගැන ඇතිවින්ට පටන්ගත්තා. එනිසා ඇ තීරණය කලා මම නැවත කවදාවත් අනාචාරයන්නේ නෑ. හොඳ බිරිඳක් බෝට පත්වයෙනවා. ඇත් කවදාවත් ආය අනාචාරරි ගීනෑ ක මෙදාකාල අපේ බුදුරජාණන් වහන්සේට ඇපූ පස්ථාන කරපු මේ තරුණයටත් මේ කාරණාව බුදුරජාණන් වහසේ පැහැදිලි කරලා අතීත කතාව අවවාද කලාට පස්සේ ඔහුත් ආය කවදාව බිරිඳත් එක් මේ කරුණ සම්බන්ධය ෆරන්ඩු සරුවල් ඇති කර ගත්ත නෑ හැබයි ඔහුගේ බිරිඳත් මේකට හේතුවමකක්ද කියලා ටික් හොෝවෙල බලල ඇ දැනගත්තා මම ගැන බුදුරජාණන් වහන්සේ දැනගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ මගේ ස්වාමයාට කරුණු කියල අවවාද කරලා. ඒ නිසා තමයි මොහු රන්ඩු සරුවල් වල පැටලෙන්ඩ එන්නේ නැත්තේ. මං කැමති ඕන දෙයක් කරගණඩ ඉඩෑරලා ඔහුගේ පාඩුවේ ඔහුගේ ජීවිතය ගත කරන්නේ අවවාදයට කීකරුවිච්ච නිසා නමුත් ඇයට බුදුරජාණන් වහන්සේත් කාරණාව දැනගත්ත කියලා දැනගත්ත හම ඇති වනේ ලොකු ලෙජාවක් එදාගෙන් පස්සෙ පින්නතුනි ඇත් අනාචාරිග නෑ මෙන මේ කාරණාව මුල්කරගෙන අප මේ මාතෘකාකර ගත්ත ාතාරත්තනයන් දෙක භාගිතන් වහස අයට තරුණයට දේශනා කළා හැබ ඊට කලින් බුදුරජාණන් වහසේ තරුණයට මතක් කළා ඔබ දන්නවද එදා දිසාපාමක් ආචාර්වරය ළඟ හිටපුයේ අතවැසි තරුණය කවුද කියලා තව සඳහන් කලා නෑ කියලා භාගිතන් වහස සඳහන් කලා දා අතවැසිය වෙලා හිටියෙත් අද මගේළඟ මේ උපස්ථාවයික හැටියට කටයුතු කරන්නත් එ කෙනෙක් ඒ අතවැසි පුරුසියත් පෙරභවේ ඔබම තමයි කියලා ඒ කාලෙත් අනාචාර ගීපු ඔබේ බිරිඳව තමයි මෙදත් ඔබේ බිරිඳ බවට පත් වෙලා තියන්නේ ඔබ පත්ත එච්චා පහසුතාවයන්ගෙන් ඔබව අතමුදවගඩ ප්චත්තා අපයට පත්වෙච්චෝ ඔබේ හිත සංසිිඳවන්ඩ ඔබට එදා ඒ අවවාධ කරපු ආචාරිවරයා වෙන කවුරුවත් නෙමෙයි මෙදා ලොවතුරා බුදුවෙච්ච මමමයි කියන කාරණාව පැහැදිලි කරලා මේ ගාථරතනයක් දේශනා කළා එකවට අපි පිඳ දුට දැන් මතක ඇති ගාතා රතනයක් දෙකම නොවාද කියලා මලිත්‍යයා දුච්චරිතන් මච්චේරං දදතුූ මළ ඉස්ත්‍රීයට දුසිරිත කරදරයක් දන්දනායට මසුරු බව කරදරයක් මලාවේ පාපකා දම්මා අස්මින් ලෝකයේ පරම්හිචේ අකුසල ධර්මයන් කොහොමත් සත්වයාගේ මෙලොව පරලොව දෙක තුළදීම ඔවුන් මහා දුගතියකට භාජනය කරනවා මෙලොවත් දුකකට පත් කරනවා පරලොව දුගතියට භාජනය කරනවා අකුසල් කියන දේවල් දෙවනි ගාථරත්නෙන් දේශනා කළා තතෝ මලා මලතරන් අවිජ්්‍යා පරමං මලා මේ සියලු මලයන් අතර දරුණු මල තතුව මලා මල තරන් බඩාත් අහවුරු කරනවා දරුණුම මලය අවි්‍යා පරම මල එ දරුණුම පරම මලය තමයි අවිද්‍යාව කියල කියන්නේ. ඒතන් මලන් පහන්තුවනෑ යමෙකුට ඒ මලය දුරු කරණන්නඩ පුළුවන්න එ කිලුට දුරු කරන්න පුළුවන්න ඒතන් මලන් පහන්තුවාන හන්තුවා කියන පාලි වචනය තේරුම තමයි මරණ වකන එක. එද පහන්තුවා කිය හම විශේෂයෙන් මරණ්ඩ කියල කියන්නේ මකද්ද මරන්නේ අවිද්‍යාව ඒතන් මලන් පහන්තුවාන. අවිද්‍යාව විශේෂයෙන් මරල දාලා නිම් මලා හෝත බික්ක වූ දු නිර්මල කෙනෙක් බවට පත්ට විද්‍යාව පහළ කරගත්ත කෙනෙක් බවට පත්වෙන්ට කියන එකයි මේ සඳහන් කරලා තියන එමන අපි ගාථරථනයන් දෙක තව ටිකක් බිස්තර සහිතව සාකච්ඡා කරමු ස්ත්‍රීයට දුෂ්චරිතය කිලුටක් මලින් සඳහන්කලාන ස්ත්‍රිය හැමෝටම සරුව සාධහරණ පොදවස්තුවක් කියලා මොන ස්ත්‍රයටද දුෂ්චරිතය කිළුටක් වෙන්නේ මොන ස්ත්‍රියද හැමෝටම සාධහරණ පොදවස්තුවක් බවට පත්වෙන්නේ මෙන්න මෙවන් ඉස්ත්‍රී තමයි හැමෝටම සරුව සාධහරණ වෙන්නේ සීලයට ගරු කරන්නේ නැති සීලය තුළ හික්මන්නේ නැති සදාචාර ධර්මුවට ගරු කරන්න නැති ඉස්ත්‍රිය හැමෝටම පුදවස්තුව පිනතන ස්ත්‍රීන් කොහොමත් පාපයට බර වැඩී එක ධර්මයම සඳහන් කරලාතින. ස්ත්‍රය පාපයට බරවැඩි ආං ඒක නිසා බයනැතු ලැජ්ජාව නැතු ස්ත්‍රීන් අකුසලට එළමෙන්ඩ තියෙන අවස්ථාව ඉතාම වැඩි එම සඳහන් කළේ ස්ත්‍රීන් පිළිබඳව කරුණු දක්වනකොට බොහෝ කාරණා ධර්මය සඳහන් කර තියෙන ස්ත්‍රීන්ට රාගසිත් පහළ වනහම සමහර වෙලාවට තමන්ගේ අවශ්‍යතාවේ සම්පූර්ණ කර ගැන්ඩ බලාපපුරොත්වෙන පුද්ගලයා කවරෙක් වනත් ඇයට ඒක බාදාවක් නෑ කියල කියන්නේ රුවගුණ බාධාවක් නෑ වයිස බාධාවක් නෑ කුලවත් කුල හීන බව බාධාවක් නෑ උස්පහත් බව බාධාවක් නෑ දුප්පත් පෝසත් බව බාධාවක් න පිරිසිදු අපිරිසිදු බව බාධාවක් නෑ කාම වසඟහිට ගිය හම. ඇය ඒ එකක්වත් බලන්න. එක සාමාන්‍ය ස්වභාවය මෙමී ධර්මී සඳහන් කරල තියෙන කරුණු. එතකොට දුෂ්චරිතය කියන කාරණාව ඔවුන් බොහෝසේ ජීවිතය තුළ ක්‍රාත්මක කරනවා මෙහෙම හිතැන් යම් කාන්තාවක් පිළිබඳව යම් තැනක යම් පිරිසක් වැඩි අවධානයකින් ඉන්න බව ඒ කාන්තාවට දැනුනහම කාන්තාවන්ගෙන් වැඩි පිරිසත් ඒකට හරිම කැමති අපිගේ විවාහවිච්ච කාන්තාවක් රැකයා ස්ථානයකට යනවා කියලා ඒ රැකයා ස්ථානය ඉන්න විවාහක අවිවාහක පුරුෂයන් ඇ දැක්කහම ඇගේ රූපය දැක්කහම ඇයට බොහොම ලොල්කමක් ඇති කරනවා ටව ඔඕුනවුන් ඒ ගැන කතා කරනවා. ඇදිහා නිතර නිතර බලනවා ඇත් එ එක වැඩිපුර කතාවට එළමෙන්ට උත්සාහ කරනවා. තමන්ග වාහනෙන් තමන්ගි කුඩේ ඇටින් එක්කරගෙනයන්ට කැමැත්තක් දක්වනවා. ඇයට දැනින්ට පටන්ගත්ත හම මේ අය මම පිළිබඳවා දක්වන සැකිල්ල වැඩ අන්න අය පිළිබඳව වගේ නෙමෙයි මා පිළිබඳව විශේෂත්වයක් දක්වනවා. අං එතකොට ඇය උත්සාහ කරනවා ඒ විශේෂත්වය තව තව තහවුරු කරග්ඩ. වැඩි කරවගන්ඩ ඔවුන්ගේ අවධානය තමන් වෙතට වැඩි වැඩියෙන් නතු කරග්ඩ. ඒ වෙනුවෙන් ඇ ඇඳුම් පැළදුන්ගල ස්වභාවය වෙනස් කරනවා ගමන බිමන වෙනස් කරනු කතාශයිලිය වෙනස් කරනවා සිනහා වෙන හැටි වෙනස් කරගන්නවා බලන බැල්ම වෙනස් කරනවා මේවාගේ නොයෙක් දේවල් ස්ත්‍රී චරිතය තුළ තියෙනවා ඒතුලින් අන්‍ය පුද්ගිලයන් ආකර්ශණය කරගන්න ය අනික් අයට වඩා තමන් පිළිබඳව ලංගතුයි කියලා දැනගත්ත හම ඒකාරණාවෙන් සතුටුවෙන් ලොකුවමනාවක් තියෙනවා. එතකොට එහෙම වුවමනාවක් ඇතිවෙන වඩන් යම් කෙනෙකුට. ආං එහෙම කාන්තාව තමයි හැමෝටම සාධහරණයි කිය කියන්නේ. එතකොට ඒ අවධානය ආකර්ශණය වැඩියෙන් තමන්ට නතුකරගන්නට කල්පනා කරනව කියල කියන්නේ. තමන් විවාහකද අවිවාහකද කියන කාරණාවත් ඔවුන්ට අමතක වෙනවා. වැඩි කල් නොයා තවත් සම්බන්ධතාවයක් පටන් ගන්න. සමහරාය එකක් නෙමෙයි ඒවාගේ සම්බන්ධතා දෙකතුන හතර කරගයනවා. එහෙම අවස්ථා පළිබඳව සමාජයේ ඕන තරන් අහණ්ඩ ලැබෙනවා. එවන් සමාජයක ජීවත් වෙන ඔබ එවන් අය පිළිබඳව ඕන තරන් මංහිතන්නේ දන්නවා. එතකොට ධර්මකාරණාව කොච්චර නිවැරදිද කියලා ඔබටමාව බෝධයෙනවා. මෙන්න මේ කාන්තාව තමයි හැමෝටම සරුව සාධාරණ. එතකොට දුෂ්චරිතයේ ඇයට කිලුටක් නෙමෙයි ඇය දුෂ්චරිතයට බය නෑ ඇය අප්‍රසාදයට අකමැති නෑ කාගෙන් නින්දා පහසාවත් තමන්ගෙත් හිත බැඳෙන තවත් පිරිස තමන් කෙරෙහි නතුවෙන වනන් ඇ වැඩියෙන් කැමති ඒකට ඒ නිසා අවවාධනු ශාසන කළ නොයෙක් වචන කියලා ඒ අවවාධනු ශාසනා ගඩු කරන්න ඇතු තමන්ග කාරී නියලිනක ඔවුන්ග පුරුද්ද. නමුත් සිල්වත් වෙන්ඩ ගුණවත් වෙන්ඩ සදාචාර සම්පන්නව ජීවත් වෙන්ඩ අකුසලේට බයින් කුසල් මත පිහිටලා සසරට බයි සසරින් මිදෙන්ඩ අදහස් කරලා සතර අපාහිට බයි සුගතිය හිත පිහිටවගන්න කැමැතියම් කාන්තාවක් ඉන්නව නම්. ආං එවන් අයට මේ දුසිරිත පිළිකුලක්. මේ දුසිරිත කිලුටක්. ඔවුන් දුසිරිතට බොහෝම බයි. මුලින් සඳහන් කළා කාන්තාව වරදට පෙළබෙන්ඩ බොහොම කැමති කාන්තාවක් වරඳට පොළොබවාගණ්ඩත් බොහෝ කාන්තාව අර්ධට පුළොවා ගණ්ඩ ලිසි එවන් කාන්තාවන්ට දුසිරිත කිලුටක් නෙමෙයි නමුත් සිල්වත් වෙන්ඩ ගුණවත් වෙන්ඩ වෙරදරණ කාන්තාවට දුසිරිත කිලුටක් එවන් අයදිහා අන්න අය වැඩි වැඩියෙන් බලනවන නොමනා විහිලුත හලු කරනවන සමහරාය එවන් පුරුෂයන් ඉන්න පලාතටවත් යන්නේ සමාහර වෙලාට රැකී රක්ෂා කරන ස්ථානයෙන් පවා ඉවත්වෙන අවස්ථාපවා තියෙන්න පුළුවන් ආ එහෙන සිල්වත් ගුණවත් මේ තත්ත්වයන්ට ගරු කරන කාන්තාවට දුසිරිත කිලුටක් මච්චේරං දදතූ මලං දන්දෙන්ඩ කැමතියට මසුරු බවකිලුටක්. දාන චේතනාව බොහෝම උසස්. නමුත් දෙන්ඩ ගියහම සමහරලාට තමංලඟ නැහැ. මුලින් වලාපුරොත්තුනා ලොකුවට යමක් දෙන්ඩ නමුත් කාලයනෙකුට එක් කොල්ලෙඩ හැදිලා නත්ං ආර්ථිකයේ කඩයි වැටිල ඒම නත්තං එකට හිටපු අයි තමන් අත් හැරලගිහිල්ල මේවාගේ කරුණු කාරණා රාසියක් කොස්ස තමන් බලාපපුරොත් විච්ච විදිහට කරගණ්ඩ හිටපු පින්කව කරගඩ බැරිවෙලා. දැනුත් කරඩ පුළුවන් නයි වඩ වෙනවා. රංග්‍රදී මුතුමෙනනික් ළඟ තියෙන දේවල් විකුණ හඩ වෙන එම ත්තං නායයිකට මුදල් ඉල්ලන්ඩ වෙනවා එහෙම කරන්න එපා කියලා තමන්ගේ හිත නිතරම බලපෑම් කරනවා ආංගේ හිතත් එක් කියන කාරණාවත් හරි කෞද නයගෙවන්නේ කොහමද නයගෙවන්නේ කෞද උදව් කරන්නේ එහෙම හිතෙෙන්ම නගන ප්‍ර්න රාසීකට උත්තරත් නෑ සියල්ල අතරේ අතරමං වෙන ඔහු මසුරු බවනිසා හිතේ බලපෑම නිසා කාර්ය සම්පූර්ණ කරගඩ නැහැකි වාසරන වෙනවා අන්ඒ නිසා සඳහන් කළා දන් දෙෙන්ඩ කැමති කෙනාට මෙ මසුරු සිත කෙළුටක් ඒක සාටක බ්‍රහ්මණය සලුවයින තියන්නේ තමන්ටයි තමන්ගේ බිරිද්ධටයි දෙන්නටම එලියට යනකොට ගත දවට ගණ්ඩ නැත්තන් කරේ දාගණ්ඩ තියෙන එක උතුරු සලුවයි. ඒකයි ඒක සාටක කියලා නම හැදුණි. එක දවසක් බනාහන්ඩ ගිහිල්ලා ධර්ම දේශනා වහගෙන ඉන්නකොට ප්‍රථම යාමය ගෙවිල යනකොට හිතෙනවා මහා පුරුෂෝත්තමයණන් වහන්සේට මොනවද පූජ කරන්නේ මම දුප්පත් මට පූජ කරන්න කිසි දෙයක් නෑ. තියනවනන් තියන මේ සලුව විතරයි. නමුත් මේක පූජ කරහම මමයි බිරිඳ එෙළියට බහින්නකෝමද. මමනං ඕන එකක් බිරිඳ කොහොම තේලියට යන්නේ. එහම හිතල නැවත සලුව පූජ කරන කත්තෙරිය මධ්‍යම යාමය ගෙවිලයනකොට නැවතත් අදහසේ නවා. නමුත් ආයෙත් මසුර සිත ඇවිල්ල බාධා කරනවා. ඊළඟ යාමීත් යමක් පූජා කරන්න මෝන කෙල හිතුුණ මසුරු සිත නැවත එළඹුණාඒ සියල්ල ජයගෙන තමන්ගේ වස්තරයේ පූජ කළා. පූජා කරල ඉවරවෙනකොට ඇතිවෙච්ච සතුටට ෑ ගැහුණ මම දිනුවා කියලා. දෙ මසුරු මල දිනාගත්ත හැටි. නමුත් මෙතෙක් වෙලාම කරදර කලා මේ පූජාව කරන්න දුන්නේ නෑ දන් දෙඩ කැමති කෙනාට මසුරු බවකිල්ට. අකුසල් කියන දේවල් මෙලොව පරලොව දෙකම සත්වයා පරිහානියට පත් කරනවා ආං ඒක නිසා අකුසලයෙන් ඇත්වෙලා කුසල් මතම පිහිටැන්ඩුවනේ අකුසලයේ හැම කෙනෙකුගේම ජීවිතයට කිළුටක්. අකුසලේ අපට යහපතක් කරපු දවසක් නෑ අකුසලේ කලාන ළුටක් නොහොදක්ම තමයි කරලති ඊීළඟ ගාතාවෙන් සඳහන් කළා තතෝ මලා මළතරන් අවිද්‍යා පරමක් මල මේ කතා කරපු මලයන් අතර එම කිලුට අතර මේ ලෝකතියෙන දරුණුම කිලුට තමයි අවිද්‍යාව කියල කියන්නේ. සත්වයා අකුසලයට හෙලන්නෙත් සත්්‍යයා සංසාරය ඇවිද්ධ වන්නේ සත්්‍යයා සසර සතරාපායාදී දුර්ගතීන්ට භාජනය කරලා නිමක් නැති දුකන්දරාවල් ලොල ගිල්ලවන්නේ මෙන්න අවිද්‍යාව විසි ඇත්ත ඇති හෙටියට මනාකොට නොවැටහෙන නිසාඒ මනාකොට නොවැටවහෙන බව තමයි මෙතන අවිද්‍යාව කියල කියන්නේ ඉතින් දේශනාව සඳහන් කළා මලයන් අතර පරමම මලයේ බවට පත්චච්ච මේ අවිද්‍යාව විශේෂයෙන් මරලදට ඒතන් මලන් පහන්තුවන අවිද්‍යාවෙන් මිදිල විද්‍යාව පහළ කරගත්ත සසර තතු මනාව දැන අවබෝධ කරගත්ත මේ සංසාරයෙන් එතරවුණ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බෝට පත්වෙන්ඩ කටයුතු කරගඩ කියන එක විශේෂයෙන් ගාථරත්ථනින් සඳහන් කරනවා එතකොට පින්නතන අපි මේ කාරණාව උදාහරණ කතාවත් එක ආය ගලපලා බලමු මේ තරුණය මේට බොහෝ කාලයකට පෙරල් දිසාපාමක් ආචාර්වරයගේ අත වැසිය වෙලා හිටිය. එදක් ඔහු සංසාරය මේ වාගම ප්‍රශ්නකට මූන පාල හිටියා බිරිඳ නිසා සත්පුරුෂයෙක් ඇසුරු කරපු නිසා. සත්පුරුෂ අවවාද අනුශසනා ලැබුණ නිසා ඔහුට පුළුහන් වුණ හිතේතබිට කනස්සල්ලෙන් නිදහස්ෙන්ට නමුත් නැවත සසර බොහෝ දුර ගෙවාග නැවිල්ලා අපි බුදුරජාණන් වහන්සගේ කාලේ මනුස්සලෝක ඉපදිලා තරුණ වයසට ඇවිල්ල ශ්‍රද්ධාසිත ඇතිකරගත්ත කෙනෙක් හැටියට නිතර නිතර තුනරුවන් ඇසරු කරල ගිහි ජීවිතයක චාරිත්‍රයක් හැටියට විවාහ ජීවිතයකට ඇතුලුුණා. නමුත් ඔහු අරගනාපු බිරිද අනාචාරයට හුරු විච්ච කෙනෙක්. ඇගේ අසභ්‍ය හැසිරීම නිසා නොමනා හැසරීම රැටාව නිසා ඔහු මහත් අපහසුතාවන්ට පත්වුණ. පස්සෙ කාලයේ බුදුරජාණන් වහසේ ඇසුරු කරපු නිසා ඔහුට භාගිතුන් වහසේගෙන් අවවාදනුශවාසන ලැබුණ ඒ අවවාදේ මත පිහිටලා හිතේ කනගාටු ඔහු දුරු කරගත්තා දෙ මම කියන්න හැදේ සංසාරය හුඟක් ඈත සත්පුරුෂයෙක් මොුණ ගැහිල මෙවන් ප්‍රශ්නයකදී ඔහුටයුතු කරගත්ත හැට සත්පුරුෂ අවවාදයෙන් පස්ස හිතේ තියෙන දුක ඔහු යටපත් කරගෙන ඇය පිළිබඳව තියන ඒ බැඳීම යම් ප්‍රමාණිකින් අත්හැරල දැම්මා. ඒ බැඳීම අත්හැරලා දැම්මට පස්සේ ඕ දුක තුනී වෙන්න පටන්ගත්තා. එතකට මේ බැඳීම තියෙන්න්නේ මොකත් එක්කද තන්හාවත්ක් දුක ඇතිවෙන්නේ මොකක් එකක්ද බැඳීම හෙවත් තන්හාව නිසා. එතකොට අර තරුණයා ඔහුමයි පෙරභාවක අවවාදී හික්මුණා නැවත මේ භවියාය කරදරයට පත්වුණ. එතට ඕහට මේ භවයේ භාගිතුන් වහසේ අවවාද කරලා හිත හදා ගත්තා නමුත් ඉදිරියට සංසාරයේ මේවාගේ ප්‍රශ්නවලට ආය මූුණ පානේ නැතිවේද. ඔබට එහෙම ප්‍රශ්නයක් තිෙනවන මීට පෙරත් සංසාරී ඒ ප්‍රශ්නවලට හේතුවෙන අයම මුණගැහිලා ඒවාගේ අපහසුතාවයන්ට කොච්චර පත්වෙලා ඇත්ද චතුරාරි සත්‍ය කුළුගන්නු පුවෙලාවි භාගිතු නහස දේශනා කොට වදාලි නිමක් නැති සංසාරයේ මෙවැනි ප්‍රශ්නවලට මූුණ පාණ්ඩ සිද්ධ වෙන අවස්ථා මෙතකැයි නිමක් නෑ කියලා. මේ කතාවෙන් අපි දේකයි පැහැදිලි වෙන්නේ. ආං ඒක නිසා දේශනා කළා අපි දුකට පත්කරවන අපහසුතාවට පස්්චත්තාපයට පත්කරවන කෙලෙස් සිත දුරු කරන්න කියලා. සත්වයා, සංසාරය දුකට භාජනය කරන ප්‍රධාන කාරණාව තන්හාවද යම් දවසක යම් කෙනෙක් මේ තන්හාාව නැති කරගත් තනම් ඒ පුද්ගලය මේ දුක කියන්න ධර්මතාවයක් නැති කරලා එතකට මේ තන්හාාව තමයි දුක ඇති කරලා තියෙන්නේ එ දුක ඇතිකිරීම මේ තන්හාාවට චතුරාර සත්‍යය ධර්මේදී සඳහන් කළේ සමුදය සත්‍යය කියලා. දොළ සමුදයේ කියල කියනෙ මොකක්ද තන්හාාවට තන්හාව නිසා උපදින්නේ මොකක්ද දුක. තන්හාව නිසා දුක උපදිනවා. දිසාපාමොක් ආචාර්වරයා ළඟහිටපු තරුණයටත් බුදුරජාණන් වහස ළඟ හිටපු තරුණ උපසක මහත්මයටත් බිරිඳගේ අනාචාරයට ගමන් කිරීම නිසා ඇති වෙලා තිබුණෙ දරා ගණඩ බැරි තරං දුකක්. ඇයි ඒ දුක ඇතිවෙන්නේ තමන් ඇයට බොහොම කැමති නිසා ඇය පිළිබඳව තමන්ගෙ හිතේ ලොකු තන්හාවක් තියෙන නිසා ඇගේ නොමනා ක්‍රියාකාරකං අපිට දරා ගැණන්ඩ බැරුවූ යනවා තන්හාව සත්වයා දුකට පත් කරනවා එමර පිතුනි මේ තන්හාව කියන ධර්මතාව මනාව හඳුන ගණ්ඩුවනේ දැ පියෙහි විප්පයෝගෝ දුක්කෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපියේහි සම්පයෝගෝ දුක්කෝ අප්‍රේයන් හා එකතුවීම දුකක් දැන් එතිකොට මේ තරුණයගේ බිරිද අනාචාරයන්ට පුරුදු වෙලා හිටිය. ස්වාමිය කඉන්නවා නමුත් අනාචාරයට ඇය ප්‍රියයි එතකොට පින්නතුනී මම ඇයට ප්‍රියයි නමුත් ඇය ඇය තව කෙනෙකුට ප්‍රියයි ඇගේ ස්වාමයා ඇයට ප්‍රියයි ඇය ස්වාමියයාට වඩා තව කෙනෙකුට ප්‍රියයි තමන් ප්‍රිය කරන තමන්ගේ වස්තුව අන්සතු වෙනකොට ඔහුට දුකයි නමුත් ඇය කැමති අයත් සමග හැසිරෙන්ඩ ඇයට අවසර නොලැබෙනවනම් මොහුත් සමගම ඉන්ඩ සිද්ධ වෙන වනන් ඒක ඇයට දුකයි. ඇගේ කැමැත්ත වැඩියෙන් තියෙන්නේ වෙන තැන්වල නිසා. පියෙහි විප්පයෝගෝ දුක්කු. ඒ කාරණාවිම්ම මේ මනාව පැහැදිලි කරන්න පුළුවන් ඔවුනවඋන්ගේ ප්‍රිය තැන තියන වෙනවෙෙන තැන්ගොල නමුත් හන් හාව නිසා අර තරුණයා මහදුකකට භාජනය වෙනවා අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාදිවාසීති යම් මකුසලයක් තමන්ගේ හිතට ආවහම අකුස්සල චේතනාව ඉව සන්ඩෙපා කවදාවත් ද මේ මෙවන් සිද්ධි නිසා සමාජයේ මොනතරන් ගැටුම් තියනවද ගහමරාගන්න ඇන්න කොටාගන්න ගිනි තියෙනවා ගිනි තියනවා නොඒක් භයානක ක්‍රමවලින් ජීවිතය නැති කරනු මේවා ගිසිද්ධි නිසා ඒ නිසා මයි දේශනා කළේ එහෙම සිද්ධි පදනම් කරගෙන අකුසල් හිතට එනකොට ඒ අකුසලයටට හිත ඇතුළ ජීවත්තයෙන්ට ඉඩ දෙෙඉඩිපා කියලා දැ මේ කාන්තාව නමුත් අන්න පුරුෂයන් හොයාගෙන යන්නේ තමන්ග හිතේ ඉපදන අකුසල ජේතනවක් නිසානිේ යම් දවසක යම් පුරුෂයෙක් දැකලා මන්ග හිතේ හ පත්තට සිතුවිලි ලියලන්ඩ පටන්ගත්තනං සිහය උපදවල මේ වැරදි පැත්තකට යන්ඩ හදන්නේ. වැරදි පුරුද්ධක් ඇතිකරගන්න හදන්නේ බොහොම ටිකයින කතා කරනවා විතරයිලි. ඒමම තමයි සල්ල පටන්ගන්නේ. අන්තිමට තමයි අවසානයේ දක්වාම යන්නේ. එහින්ද මේ තෘෂ්ණ බරිත හිත හරියට අපි වරවට්ටනවා. ආංගේක අවබෝධ කරලා මේ එන සිතිවිලි ඒතරන් හොදේවා නෙමෙයි. සුගදයේ නවතින්ඩ ඉන්න මම දුගතියට අරගනයන්ට මේ සිතුවිලි සමුදායට පුළුුවන් ආංක නිසා උපන්තැනම මේ රාග සිත යටපත් කරණ්ඩුවනේ. විනාස කරණඩුවනේ. ඒ තන්හාව ඒ ඇල්ම නැතිකරගණ්ඩඕන කියලා හිතලා නැතිකරගණ්ඩ තමන්ට හොඳ ප්‍ර්ඥාවක් තියෙන්ඩුවනේ. නාදිවාසීති ආගේ අකුසල් සිතවිල ඉවසන්ඩෙපා පජහති ඉවතදාණ්ඩුවනෑ අකුසලයක් හිතට ආවහම වහා මේක හිතිං බැහැර කරඩ ඕන ඉවත් කරණ්ඩෝ නෑ ටිකක් හරි අකුසලට රැඳෙන්ඩ ඉඩදුන්නොත් ඒ අකුසලේ වැඩි වෙලා නොයා තමන්ව ආක්‍රමණය කරලා අකුසලය මත යොමු කරනවා අකුසලය මත යොදවනවා පිහිටවනවා එක තම අකුසල් සිතය හැටි එකයි දේශනා කළේ පජහති අකුස්සලයක් හිතට ම ඉවතදාන්ට විනෝදීති ඇතට මදාන්න කියනවා උදාහරණයක් සඳහන් කළු අපේ කටුට වැලි ඇයට ටිකක් යනවා වැලි ටිකක් කියයනවා කට කල්පන කරන්නකුව කටයඇතුලි වැඩිටික තියා ගෙන අපහපයිදීද කියලා එහම එක නෑ වහාම වැලිටික ඉවතදාට තමයි කටයුතු කරන්නේ කටි පිම්බල වැලිටික එලියට දානවා ඒට ඉහිතන්නක ඇඟට වැටුණ කියලා පත්තක් වහලේ උඩයින් දලා පත්තයක් ගරුඩෙක් වැටනගගට දැනගන්නව මෙහෙම සතෙක් වැටිලා ඉන්න කියලා හම පිහල බිමදානුව විතරක් නෙමෙයින්නේ බිම දාලා නැවත ඇගට ගොඩවෙයි දෂ්ට කරයි කියන චේතනාවත් එක් එක පාරම ඈතර පැනල අයිිෙනවා ඉවත දැම්ම විතරක් නෙමෙයි තමන් අහකටක් ගියා. අකුසලයනුත් ඒවගේ තමයි දුරින් දුරු කරන්න කියලකිවා ඈතටමදාඩ ඉවත්ම වෙලා යන් අකුසලයි විසගෝර සරපයකුට බය ඇතින් ඈතට යනවා වගේ අකුසලේ ඊට වඩා භයානකයි විසයි අකුසලයෙන් ඇතින් ඇතට යන්න කියල කියන්නේ අං ඒකටයි විනෝදීති කියලා කියන්නේ ්‍යන්තී කරෝති ඈතටම ගෙනහින් දාලා විනාස කරනවා එත ඈතකට දාලායිවා ැ ඒදා ලාවත් නැවත නැවත එෙනවන අන භාවන් ගමේදී නැවත නූපදින ආකාරයට මබිනාස කරන්න කෙල කියන්නේ විසගෝර සර්පයක් නමුත් දුර ඇත ගෙනෙහිල් ලදාලාවත් නැවත නැවතත් ගෙදරටම එනවන හුගක් අය මොකක්ද කරන්නේ ගහල මරලදාන වතාවක් දෙකක් තුනත් අල්ලගෙන ගිහිල ඇතට දාලායිනවා නමුත් නැවත නැවත ඇවිල්ල දකිනවනං නොයෙක් හේතු කාරණා ඉදිරි පත් කරලා ගහල මරල විනාශස කරලදා නො නැවත නොයිෙන්ට තත්ත්වයටම නැවත නූපදින තත්ත්වයටටම පත් කරලදානො අකුසල් සිතටත් අන්න එහෙම කරන්න කියලයි මේ කියන්නේ අකු සල් සිතටත් එහෙම කරන්න නැවත නූපදින මට්ටමට පත් කරන්නට. දෙනර තරුණයගේ කතාව දිසාපාමක් ආචාර්ෝරයගේ කාලේ අවවාදයේ කීකරුවෙලා තමන් ඒ ජීවිතය හික්මුණට මේ කෙලෙස් සිත තමන්ටත් ආපහු ඉපදිලා මේවාගේ සසර දුක්ඛයන්ට තමන් භාජනය කරනවයි කියන කාරණාව කල්පනා කරලා ඒ ලේසේෙන් අතමිදන්න උත්සාහ කරපු නැතිහින්දා. භයානක සංසාරයෙන් එතර යන්න කල්පනා කරපු නැති හින්ද එදා විඳ පුද්දුකටම මෙදත් භාජනය වුණා එදත් මෙදත් අතර සංසාරී කොච්චර කාලයක් ඉපදිලා මේ විදිහ දුක් ඉඳන්න නැත්ත ධර්ම කාරණාව ඇතුලි කොයි තරන් දීර්ග කරුණු පැදිලි කරනවාද එකම සත්වයාගේ බිරිඳ නොවුන කෙනෙක් මව නොවුන කෙනෙක් දුව නොවුන කෙනෙක් පුතා නොවුන කෙනෙක් අම්ම තාත්ත නූන කෙනෙක් මේ සංසාරෙන් කොහෙවත් හොයන්ට හම්බ වෙන්නේ හම්බ වෙන්න එහමනං එකම පුද්ගලයා සසර ගමනේ සිය දහස් වර තමන්ගේ බිරිඳ වෙලා සැමිය වෙලා දරුව වෙලා ඉපදිලා තියෙනවා මේ කාල්ටනකොට රූපයයි හැඩැයි වෙනස් නමුත් සසර පුරාමකට මුණ ගෙහුුණයි. අන් ඒවාගේ කාරණාවල් ලොලින් අනමතක්ද සංයුත්තය සඳහන් කරපු මෙවන් කරුණුත් මනවිශ්මත් වෙනවා. මේ සංසාරයේ එකම පුද්ගලයා කීවතාව මුණ ගැහිල තියෙනවද. තරුණයට දිසාපාමක් ආචාර්වරය අවවාද කළා නමුත් සරුව සම්පූර්ණයම අවවාදයමත පිහිටලා ඒ කෙලෙස් තවාගණ්ඩ බැරිවෙච්ච නිසා එදාහික් මුණත් නැවත සංසාරයේ ඒ කෙලෙසේ ඒ විදිහටම උපදිනවා නැවතත් සංසාරයේ ඒ විදිහටම දුක් පදිනවා එකම පුද්ගලෙක් එකම තැනැත්තියක් සසරපුරා විදිහට දුක්මිඳ ගෙනය නවා අන්න ඒක නිසා පිනතින අපි ධර්මශ්‍රවනය කරනවා ඉතල බලන්නක කොයි කාලයක් බන ඇහවාද කියලා දැ මේ වෙනකොට කොච්චර කාලයක් අපේ පිනතුන් බන අහනවාද ඔබ ඔබම අහල බලන්ඩ ඇහවා මිසක් ජීවිතයට බද්ධ කරගත්ත අවස්ථා කොච්චරද තියෙන්නේ කියලා. සසර දුකයි දුකයි කියලා දේශනාවල්ලලින් ඇහුව මිසක් ඒ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්ඩ ඔබ කටයුතු කරමින් ඉන්නවද. මේ වෙනකොට කටයුතු කරලද තියෙන්නේ. කොයි තරම් ප්‍රමාණයක් කටයුතු කරලද දැන්. අන් ඒවාය කාරණ රාශීකට උත්තර හොෙන්ඩ. ආන් එහෙම නොවනහම. ඔබටත් නවත නැවත සංසාරයේ එකම ගැටලුවට මුහුණ දිදී නා නාප්‍රකාර විදිහට දුක්කිත තත්ත්වයන්ට භාජනයවෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහස දේශනා කරපු බිදිහටම. මැනවින් ධර්මශ්‍රවනය කරලා ඒ ධර්මයේ ජීවිතයට ගලපගන ධර්මානුකුල ප්‍රතිපදාවක් ජීවිතය තුළ හදාගන වහ වහා සංසාරයෙන් එතරවෙඩ කටයුතු කළේන නත්ත අපිත් හැමදාම බන අහනම බණ කියනවා මිසා ඒවා ජීවිතයට ගුණු කරගත්තේ නැති අයි බවට පත්වනවා ආංගේක නිසා අහන ධර්මය හොඳට මතකතියා ගණඩ ඒ ධර්ම කාරණවල්ටනුව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ ජීවිතයේ පිහිට වඩ පිළිමු පිහිටවගඩ හද විඳදින යම් දුකක් තියෙනවනම් සසර ඒවන් දුක්වලට කවර කවුම දාකවත් නැවත භාජනය නොවෙන්ඩ මේ සංසාරෙන් එතර යඩම තමයි පිටතින වීරිය කරන්න තියෙන් ඒ වීරියෝ බාරම්ප කරන්නට ස්ත්‍රයට දුසිරිත මලයක් සිල්වත් එන්න හික්මෙන්ට කැමති ස්ත්‍රයටයි එෙම මලයක්වැ බවට පත්තිෙන් දන් දෙෙන්ට කැමතිගෙනාට මසුරුකම කරදරයක් දන් දෙන්න කැමති අයට මිස ධානය පිළිබඳ අදහසක් නැති කෙනෙකුට මසුරු බවරදරේ තේරෙන්නේෙ නෑ. සියලු මලයන් අතර අවිද්‍යාව පරම මලයයි. ඇත්ත ඇතිහැටියට නොවැටහීම හෙවත් අවිද්‍යාව වහ වහා දුර කරලා මේ සංසාරෙන් එතර වෙන්ඩ වීර්ය වඩන්න කටයතු කරන්න. අප යෙදන නැත්තන් අපිත් හැමදාම සංසාරයේ මොනවාහරි ටිකටික කරලා සස්සර ඇවි දැවිද ඉන්න අය බවට පත්වෙනවා ධර්මශ්‍රවනය කරන්ට ධර්මය අවබෝධ කරගණඩ කරුණු කාරණ වටහගන්ඩ අපි මේ ගාතාරත්නය දේශනා පුරාමත් කතා කරපු කාරණාව මේ සමාජ කොයි තරන් තියෙනවද යම් පුරුෂයකුගේ බිරිඳ පුරුෂයා දාලා වෙන පුරුෂයක්කක යන්න ගිහිල්ල ඒ සිද්ධිය නිසා මේ පුරුෂයා මොන තරන්නන් දුක් විඳනවද මොන තරන් අපහසුතාවයන්ට භාජනය වෙනවද කොයි තරන් දුකට පැමිණෙනවද ඇය ඔහු දාළගේ පුනිසා නමුත් මේ පුරුෂයා මේ ඇතිවෙච්චේ දුකෙන් විදෙන්න්න කල්පනා නොකර තවත් දුකක් කරපින්න ගන්න එක නෙමෙයිද සාමාන්‍ය සමාජය පි දකින්නේ ඇය ඔහු දාලගිය හම ඔහු තව බිරිදක් එක්කනවා. ඔහු ඇය දාලගිය හම ඇය පස්සෙ කාලේ තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි දෙවනියට ගෙනාපු ඇයත් දෙවනිියට මුණ ගැහුණ ඔහුත් මෙවන්න නොමනා ක්‍රියාවන්ගේ එමුෙන්ට පටන්ගත්තත් පෙරතිබිච්ච දුක වගේම දුකකට නේද මේ මුලපුරන්ඩ උත්සාහ කරන්නේ මේ කරගහන්ඩ උත්සාහ කරන්නේඒ නිසා අතහැරල දාල අවබෝධයෙන් ගමනයන්ට වීරය වඩන පිරිසක් බෞට පත්තෙන්ට හැමෝටම තුනුරුවන්ගේ ආශිරුවාදෙන් ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාාවේවා කියලා ආශිරුවාද කරනවා